ඉඳලා බලලා කියලා. එහෙම එකක් නෙමෙයි. මේක ධ්‍යාන වර්ධස මනෝමය යුක්තිය භාගයට යන පුරුදු වෙලා කාලාන්තරයක් එහෙම පුරු වෙලා එහෙම කරන එක. මනෝමයකයි අවිඥාකයි කියන්නේ දෙකක් එතකොට නේ. ඔව් මනෝමයකයි එහෙම තමයි මම අවිඥාවෙන් තමයි මම. හා. මනෝමය ඉතිවිද එහෙම නෑන්නේ. हिमालय कट्टे संबंध इंडिया එතකොට ඒ කාලේ ජීවිත විලදා. හා. එතකොට මේ ආස්තය. ඒ ආස්ත සම්සාරිතී එහෙම කියන්නේ. අක්ති සම්සාරිතී කියන්නේ. හා. ඔලාතෝ හොඳ ඇතු ඉන්නවනම් ඔහ ලොකු වටිනා කුලවල කොහොම හරි කොටු කරලා ඇතු අල්ලනවා. හා. නිකන් මේ යෝගී ක්‍රම භාවිතා කරනවා. හා. භාවිතා කරලා අල්ලා හික්මෝරව කැලේ. හා. හික්මෝර බය නැති කරලා උඩ හරම පුරුදු කරලා සදාම් පුරුදු කරලා රජ්ජුරුවන් ළඟ ගිනවා. එනවා රජ්ජුරුවන් පේනන राजकुलेकोपति जनाधिपतिवा රජුරවන්ට ඕනේ ඕනේ දැන් ඒ කාලේ රජාට නෑ හෙල්ල කඩු ඔක්කොම උග යතියි නේද දුරු සිල්ප කඩු සිල්ප ඔව් අතේ කරේ එන්නේ ඔව් එල්ලගෙන පුරුදු වෙලා ඒවන්නේ කරන්නේ හැම යාම කියන්නේ මෙයා මොකද්ද කඩුවට ආසාව ඉඳලා මේ පෙරේත් එක්කලා මේ අවුරුදු 300ක් ඉඳලා තියෙන අයියේ අද්දවල හිටව හැටි प्रमाण उपेक्षा पारमिता ප්‍රඥා පාරමිතා ඕවා තමයි ප්‍රණිකාම පාරමිතා අවසාන පාරමිතානි. ඒවා පුරණ කට්ටියකින් ඔය ඕවාගේ දැනග ඉඳලා හිටස් තමයි වේගිය ඒවා කරගෙන ඉන්නේ. බබලෝට යන්නේ නැහැ. මේ දුක් විඳින්නේ නැහැ. ඒ වගේ. අතරම කියන ඇත් ඒගොල්ලන්ගේ ඉතින් මේ පිරිසනේ උදව් කරනවා අය ආයත. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? හරි බල ලබනවා. ලබාගෙන ඉය බලෙන් හිටිය බබලෝට යනවානේ. ඉතර පැතුම හිටුවෙන්නේ නැහනේ. හරි හරි එයක් ගෑය මොකක් හරි කාමයකින් පිළිහෙනවා. කාමයක් ඇතුළට ගිහිල්ලා. හැබැයි වුරුදු කරගත්ත බල තියෙනවා ආයි නගන්න. ආයි කාමින් වෙන් වෙච්ච ගමන් ඩග්ගල් නැගිලා එනවා. නැගිලා. ඒ උනාර පාරමිතාවක් වශයෙන් ප්‍රගුණ කරන නිසා බබලෝ ඉන්නේ. ආ පාරමිතාව අග්‍ර නිසා. අනේ. කොහොමද තුරු කවදාවත් බබලෝ සදාකාලික ජීවින ගත කරන්නේ නැහැ. ඩාගින ශ්‍රවිද්‍යාවාගේ ආය අපහු වෙනවා කියලා කියන්නේ. බබලෝ උපන්නා.
පාරමිතාව හිඳ පුරන්න බැරි හිඳ ඔව් අපේ බොස්තරන මාස එක පාරක් හැබැයි බමුණු කොහෙද ගිහිල්ලා වෙන කා ගොඩ කාලයක් ඉඳලා ඇවිල්ලා තියෙනවා නේ ඈ ඉන්නවා ඉන්නවා එහෙම ඉත කල්පේ ඉත පූර්ණේ වෙච්චාම ගොඩ පූර්ණේ වෙච්චාම එහෙම තියෙනවා ඊට පස්සේ ආයේ මනුස්ස ලෝකෙද මොකද රජ කෙනෙක් කිපොත් එක්කලා ඉපදලා මේ සජ්ජ සම්පත්තියට අකමැති වෙලා ඉඳලා ආයේ ඔව් එහෙම තියෙනවා විවිධ කාලවල විවිධ වත් පුරනකොට එහෙම තමයි යන්නේ හා තර ආහාර විදියට ඒගොල්ලෝ ආහාර දේවල් තමයි දැන් ඔය ගන්න ආහාර බොහොම සූස්තම දේවල් පොඩි ආහාර දැන් ඔය හත්තුම් බයට කඩු හිටන් ඔය කැලෑ කුරුල්ලෝ හැම ඉන්නවනේ උන් කාලා දාපු ඒ කෑලි ඒ ඉන්න අය මේ පවත්ත පළ බෝජි එන කියලා කියන්නේ ඒ වගේ මේ මාංශ වර්ග උනත් ගන්න ඒගොල්ලෝ ඒ කාලුකේ එහෙම ඒවන් ගත්තා මේ මස්ලේ කය පෝෂණය කරන්නදී ඒකත් තියෙන දුකරදේ දැකලා තමයි මේක අහක් කරලා හිටන් අර මොනෝ මේකයි කිව්වේ. හ්ම්. එතකොට ඊයෝ එකක්වත් ඕනේ. ඕනේ නැහැ නේ. ඒකයි තා ආහාර බෑවෙනවා. හ්ම්. ඔන්නම් මේ දින ආහාර ගන්නත් පුළුවන්. හ්ම්. නොගෙනම නිකන් ඉඳක් පුළුවන්. ඒකයි එහෙම ආහාරය නිසාපත් මේ ප්‍රත්‍ය ලැබුණා නෙමෙයි. චිත්තජ මේ රූප තමයි ඒකේ මුල. හ්ම්. දැන් ඊගා කාර්ව කපලා කොටලා විනාශ කරන්න නැද්ද? ඉතින් රුපියල් තියෙන්නේ. හා. පේන්න තියෙන හින්දා කපන්න පුළුවන්. හා ඒක තමයි අර රැවටිලා ඉන්නේ. ඔව්. මේක කඩුවකින් කැපියන එක කියන්නේ. අර ඒ වගේ ආත්මික කියන්නේ කියන්නේ. සුද්ධහත් පිරපත් උනා කියලා. එන කොටුනා ඉතින් ඇත්තටම ඉන්නවනේ ඒතර සායන. ඔව් ඔව් එහෙමයි ඉන්නවා. නමුත් ඒක ආත්මයක් නෙමෙයි. ආත්මයක් නෙමෙයි. මේ බුදුරෙක් ලෝකේ පහළ වෙච්ච කාලේ තමයි ඒගොල්ලෝ ඒක දැනගන්නේ. ඇත්ත වශයෙන්ම ආත්මයක් නෙමෙයි මේක කියලා. ඊළඟට ඒගොල්ලෝ පාරමිතා ගුණයක් පුරනවා.